මම නීතිඥ දිශාන් ධර්මසේන ජනතා නාදී සංවිධානයේ නීති උපදේශක විදිහට මම අද කතා කරන්නේ ඉතා වැදගත් කාරණාවක් තමයි අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ පළමුව තිරිඟු ශිෂ්ටාචාරය සහ වී ශිෂ්ටාචාරය කියලා ලෝක ශිෂ්ටාචාර දෙකක් තියෙනවා ඒක ආසියාවේ අපි ඉන්න ශ්‍රී ලංකා ප්‍රදේශයේ වී ශිෂ්ටාචාරය රජවරු ප්‍රබල රජවරු වැව් හැදුවා ඒ වැව් හදනම් කරගෙන තමයි වී ශිෂ්ටාචාරය ඇති වුනේ හැබැයි 1505 දී ලංකාවට ආපු යම් සුදු ජාතික ප්‍රමාණයක් තිරිඟු මේ තිරිඟු පිටි නිෂ්පාදනය ගැන කියන්නේ තිරිවාණ ගල්කකා ලේබොන සුදු ජාතික ප්‍රමාණයක් ඇවිල්ලා ඉන්නවා කියලා රජුවන්ට වාර්තා කිරීමෙන් අපි පැහැදිලි 1505 දී මුලින්ම තිරිඟු පාම් ලංකාවට ආවා ඊට පස්සේ 18 වෙනි ශතවර්ෂයේදී ඒක එහෙම නැත්නම් 1790 ගණන් වලදී වතු වගාව ප්‍රචලිත වෙනකොට ඒ වතු වගාවල් වලට ඉන්දියාවෙන් විශාල වශයෙන් සංක්‍රමණික දෙමළ ජනතාව ගෙනාව ඒ දෙමළ ජනතාව ඒ කතා හිටිය වීහරි මොනහරි වෙනුවට ඒගොල්ලන්ට තිරිඟු පිටි පුරුදු කරන්න පටන් ගත්තා. එතකොට 1790 ගණන් ඉඳලා પરම්පරා ගණනාවක් වතු කරේ ජනතාවට තිරිඟු පිටි සහ අනිකුත් ජනතාවට තිරිඟු පිටි සැපයුවා. එතකොට ඒ තිරිඟු පිටි සැපයීම දිගටම කරගෙන ගියේ වතු වල නිෂ්පාදන දිගින් දිගටම යුරෝපයට ලැබුණ ගියා ඒ හිස් නැවුවල තිරිඟු පිටි ලංකාවට ආවා. ඊට පස්සේ නිදහස ලැබුණාට පස්සේ 1948 ලංකාවට නොමිලේ ඇමරිකන් ආධාර ක්‍රමයේ යටතේ තිරිඟු ඇටාව ඒ තිරිඟු ඇට තිරුකුණාමලයේදී පොලිෂ් කරලා ඒකේ තියෙන තෙල් සහ පෝෂක කොටස් ටික ඉවත් කරගෙන රොඩ් තිරිඟු පිටි නැත්නම් පාම් පිටි විදිහට සමාජයට ආවා. දැන් ඇතිලා තියෙන ප්‍රශ්නේ මොකද්ද? ඇමරිකාන් ඩොලර් හිඟය සහ අනිකුත් සාධක ඔස්සේ තිරිඟු පිටි වල යුක්‍රේන සහ රුසියානු අර්බුදයේ වැනි සියලු දේවල් ඔස්සේ ලංකාවේ තිරිඟු පිටි කිලෝ එකක මිල රුපියල් 350-400 දක්වා ඉහළට ගිහිල්ලා තියෙනවා. ඒතකොට මේ ඉහළට යෑම එක්කලම සාමාන්‍ය ජනතාවට තවදුරටත් පාන් පිටි ලබා ගැනීමට සහන මිලට පාන් පිටි ලබා ගැනීමට හැකියාවක් නැහැ. රජයට වැඩපිළිවෙලක් නැහැ මේ තිරිඟු පිටි අර්බුදයට මුණ දෙන්න. ඔයගලන්ට පේනවා ඇති මේ තියන්නේ වවපු තිරිඟු ඇට පැල. මේ තියන්නේ තිරිඟු ඇට. මේ ලංකාවේ තිරිඟු වවන්න පුළුවන්. හැබැයි තිරිඟු වවන්න නම් ලංකාවේ රජය තිරිඟු පැල මේ දවස් 7ක විතර ප්‍රමාණයක්. එතකොට දවස් 7ක ප්‍රමාණයකට මෙච්චර වේගයෙන් පැල වෙනවා නම් ඔයගොල්ලෝ හිතා ගන්න අස්වැන්නක් ඒ එකලම වැඩි වෙනවයි කියලා. ශ්‍රී ලංකාවේ රජය ඔය මහා හොරයි හොරු 40කුයි නඩත්තු කරන සල්ලි වලින් එක නියෝජ්‍ය අමාත්‍ය කෙනෙක්ට එක මාසයකට ගෙවන වැටුපෙන් එක නියෝජ්‍ය අමාත්‍ය කෙනෙක්ට එක මාසයකට ගෙවන වැටුපෙන් බීජ තිරිඟු ලංකාවට ගෙනාවොත් ලබන අවුරුද්දේ අපිට තිරිඟු ඇට පිටරටින් ගෙන්නන්න ඕනේ. අපිට අපේම නිෂ්පාදනය කරන්න බත් අවුරුදු කීපෙකින් පිටරටට යවන්න පුළුවන්. ඒ තරම ජලය ඉතා අවම ප්‍රමාණයක් අවශ්‍ය වෙන්නේ. නිසරු බිම්වල වවන්න පුළුවන්. ලංකාවේ තියෙන සෑම දේශපාලනික කොට්ටාශයකම වවන්න පුළුවන්. හැබැයි රජය මේ ගැන කිසිම වගේ වගක් නැහැ. වතුකරේ ජනතාව කන්නේ පාම්පිලි. පාම්පිලි නැතුනම් මේගොල්ලන්ගේ ආසන්න විකල්පය තමයි හාල්. නැත්නම් බත්. හැබැයි හාල් සහ බත් වල මිල ගන්නුත් එක්කලා විශාල ආහාර අර්බුදයකට තව අවුරුද්දක් ඉතාමාරක් ඇතුළත යනවා. ඒ නිසා අපි රජයට බල කරලා කියා සිටින්නේ සාගතේ අපේ රටේ මිනිස්සු මැරෙන මැරි වැටෙන තත්ත්වයකට යන්න ඉස්සෙල්ලා කරුණා කරලා කෘෂිකර්ම අධ්‍යක්ෂණය කෘෂිකර්ම අමාත්‍යාංශය යටතේ තියෙන රාජ්‍ය විද්‍යාධාරවලදී මේ අපි දෙන්නම් නොමිලේ මව්පැල නොමිලේ ඇට අපි දෙන්නම් මේ දේවල් වලින් පැල පිටපත් ලක්ෂ ගණනින් ජනතාව අතර බෙදන්න රාජ්‍ය ආයතන වලින් මේක කරනකොට ඉතාම අඩු මුදලකට රුපියලක් හරි රුපියල් දෙකක් හරි පැල මිලකට ජනතාව වෙත ලබා දෙන්න පුළුවන්. අපි වේගෙන් වවන බව ඇත්ත. හැබැයි අපි වේගෙන් වවන වේගෙන් එනකොට ඇට අව
අස්වැන්න ගන්න බීජ අස්වැන්නක් ගන්න බීජ ඇට හදා ගන්න අපිට ගත වෙන කාලයට වඩා ඉතා අඩු කාලෙකින් මේ ප්‍රශ්නෙට මුහුණ දෙන්න රජයේ මෙදිහත් වුණොත් රජයට පුළුවන් පහුගිය දවස්වල දේශපාලන වේදිකාවේ කතා වුණා අවලස්සන ඇමරිකානුවා කියලා පොතක් ගැන අවලස්සන ඇමරිකානු පොත තව චුට්ටක් කියවලා බලන්න විශාල කර්මාන්ත වලට ආයෝජනය කරන අති විශාල මුදල් ප්‍රමාණයකට වඩා කුකුල් පැටව අභිජනනය කරන ලද සාර්ථක කුකුල් පැටව 200ක් දුන්නොත් ඒ රට ශස්ත්‍රීයක වෙනවායි කියලා ඒ පොතේ ඔය කියන අවලස්සන ඇමරිකානුවා කියන පොතේ පැහැදිලිව දක්වලා තියෙනවා අපි කියන්නේ ඊට වඩා ලේසිදයක් වතුර නැහැ පොහොර නැහැ අරක නැහැ මේක නැහැ කීකිය ජනතාව වලපල්ලට යවන්නේ නැතුව මේ තිරිඟු ඇට පටකරෝපණය පැල ලක්ෂ ගණනින් අහිංසක දුටි ගොවි ජනතාව අතර බෙදා දෙන්න මේ ලංකාවේ පාවිච්චි කරන්නේ නැති નિસરු ඉඩම් රජයේ සතු નિસરු ඉඩම් අක්කර ලක්ෂ ගණනින් තියෙනවා ඒ දේවල් වල මේ දේවල් වගා කරන්න අවසරය දෙන්න ලංකාවේ පාම්බිඩි හිඟයක් ඇති වෙන්නේත් නැහැ හාල් හිඟයක් ඇති වෙන්නේත් නැහැ මේක රජයට කිසිම ඕනේ කමක් නැහැ රජයේ මේ කෙටි කාලීන ව්‍යාපෘති දිහා බලන්න රනිල් වික්‍රමසිංහට අවශ්‍ය තියෙන්නේ තව දේශපාලන අවශ්‍ය තියෙන්නේ මාස 3ක් හරි 4ක් හරි ඒ නිසා තමයි මේ විදිහට මේ ප්‍රශ්න එකක්වත් විසඳන්නේ නියමාකාර විද්‍යානුකූල ක්‍රියාමාර්ග ගන්නේ නැතුව මේ විදිහට හැංගිමුත්තම් කරන්න කියන දේ කියමින් කතාව අවසන් කරන්න බොහොම ස්තුතියි।